පිපුණු තරමටම සිල් සුවඳ හමායන් දෙවලා සත හම් මග සලසලන සල්මල් ආරාමි සල්මල් ආරාමි ඕකට මොකද කරන්න හාමුදුරුවනේ? මං හැදුවේ මේක හේමල් මහත්තයට දෙන්න කියලා. මේක අපි ළඟ තියන්න වැඩක් නැහැනේ. පුංචි හාමුදුරනේ. නෑ ඉතින් ලොකු හාමුදුරුවෝ මතක් වෙන්නේ තිබුණ නම් නේද හොඳ? පුංචි හාමුදුරනේ, මේක අපි දෙන්නේ හොඳ වැඩකටනේ. පුංචි හාමුදුරනේ, අපි හදන්නේ සල්මල් ආරාමේ කියලා ෆේස්බුක් account එකක් හදන්න. එතකොට අපි පුංචි හාමුදුරන්ට පුළුවන් ලස්සන බණකුත් කියන්න.
ඒක හොඳයි නේද? බලන්න ඔය වැඩේට මේක හොඳයිද කියලා. මේක නම් ඇත්තටම හොඳයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදේවත් පින්වතුනි, අප ලබාගත්තා වූ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය කුමක් සඳහා කා වෙනුවෙන් කෙසේ මෙහෙය යුතුද යන්න අවබෝධ කර ගැනීම, මේ ජීවිතය අර්ථවත් කර ගැනීමට ඉතා වටිනා කාරණාවක්. උපදේශ සංස්කෘතියෙහි සඳහන් වෙන පරෝපකාරාය පලන්ති වරුක්ෂා, අප ප්‍රයෝජනය සඳහා ගස් පළදරයි. පරෝපකාරාය දුහන්ති ගාවා, පරහිත පිණිස දෙනුන් කිරි ලබා දෙනවා. පරෝපකාරාය ගලන්ති නන්දයා, අප සැමගෙම හිතසුව පිණිස ගංගාව ගලා බසිනවා. ඒ වගේම පරෝපකාරාර්ථ මිදන් ශරීරම්, අප මේ ලබාගත්තව මනුෂ්‍ය ජීවිතයේ ශරීරයෙන් අනෙකාගේ යහපත පරාර්ථය පිණිස කටයුතු කර යුතුයි. එම නිසා මේ මිහිමත ජීවත්වන කල්හි ඔබ සියලුම දෙනා යහපත් දේ කිරීමටත් යහපත් දේ බෙදා හැරීමටත් නොපසුබට වීරයෙන් හොඳ ආකාරෝම හිතට ඒ දේ ගත යුතුයි, ක්‍රියා කළ යුතුයි. හරි, මම රෙකෝඩ් කළා නම් ඉවරයි. දැන් ඉතින් තියෙන අපේ හැමදෙරේ අප්ලෝඩ් කරා. මෙන්න මෙතනින් තමයි අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ කී දෙනෙක් බැලුවද කියලා මෙන්න මෙතනින් බලන්න. ඊට පස්සේ ලයික් කමෙන්ට්ස් අදහස් මේ ඔක්කොම බලන්න මෙතන. එතකොට අපි ඕකට කට්ටිය එකතු කරගන්න ඕන නේද? ඔව්. ගැලපෙන අය බලලා තෝරගන්නවා. ඉතින් අපි කොහොමද කට්ටිය තෝරගන්නේ? ජෝති හාමුදුරුවනේ, අපි එයාලගේ ප්‍රොෆයිල් එකට යනවා. ඊට පස්සේ ඒ කවුන්ට් එක හොඳ එකක්ද නැද්ද එකක්ද කියලා බලලා තෝරගන්නවා. ඉතින් ඕකේ ඕන තරම් බොරුකාරයෝත් ඇතිනි. ඔව්ව, ඉන්නවා. මේ ෆේස්බුක්ගේ ගොඩක් වෙලාවට අපරාධකාරයෝ ඉන්නවා. ගොඩක් වෙලාවට මිනිස්සු කොටවන්න, එතකොට මිනිස්සුන් මුලා කරන්න ගොඩක් වෙලාවට මේ account වල ඉන්නවා. අපහාස කරන්න තමයි ගොඩක් ඉන්නේ. ඉතින් බල්ලා කරලා තෝරගන්නවා. හරියට බැලුවම අපේ ගමේ අය වගේම තමයි නේද? සල්මල් ආරාමේ හිමයේ ගොසින් මල් යහනක සිටිනවද කොමල අනගි සිරි පාදක රිදෙනවද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි ඔබ අද කොතැනකද කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා අවුවේ තිබෙන රැස් මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා මේ ඔය වල තියෙන ට්‍රැක් එක ස්පීඩ් වැඩිනේ. මට හරියට තාලය අල්ලගන්න බෑ. ඔයා කවදදන්නේ හරියට තාලයක් අල්ලගත්තේ? ම්? ඔය මොකක් කරේ ප්ලේ කරනවා මිස? මේ මගෙන් අහගන්න එපා හරියද? මං හරියට ප්ලේ කරපු හින්දා තමයි කැම්පස් සිලෙක්ට් උනේ. ඔයාගේ තාලෙ තමයි පොඩ්ඩක් වැරදු. ඇත්තද? හරි හරි. එහෙනම් ඉතින් ඔය මගේ තාලේ පැත්තකින් තියලා ඔයාට හරියට ගැලපෙන තාලේ කල්ලා ගන්නකෝ. ඩොංගියාද? ඔයා දන්නවනේ මට හරියන්නේ ඔයාගේ තාලේ කියලා. මේ ඒකේ රිද්ම් එක පොඩ්ඩක් ස්ලෝ කරලා අපහු යවන්න. හරි. අන්න එහෙම ඉන්න. හරි. මම මේ පන්සලේ වැඩක් කරනවා. පස්සේ කරලා දෙන්නම්. පන්සලේ? ඒ මොකක්ද? මම මේ සල්මල් ආරාමයේ ගිහලා මේ Facebook account එක හදනවා. වැඩි නැගලා ගියොත් මරු ඉතින්. ඔය Facebook කියලා කියන්නේ අපිට අකපයි කියලා හිතන දෙයක් නේද? නෑ නෑ. අපි කරන්නේ ඕනම දෙයක් හොඳ විදිහට පාවිච්චි කරනවා නම් ඒ දේවල් වලින් මේ ලෝකෙට කොයිතරම් වටින දේවල් කරන්න පුළුවන්ද කියන එක ඔප්පු කරන එක. දැන් මොනවද හාමුදුරුවනේ අපිට කරන්න තියෙන්නේ? සුමන පොඩි හාමුදුරුවොත් හොඳ බණ ටිකක් පුරුදු වෙන. ජාතක කතා කියන්න, ආදර්ශමත් කතා කියන්න. අපි ටිකක් කල් ගිහිල්ලා බලමු නේද? ඔන්න සුමන කට්ටපණින්නයි හදන්නේ. ඔව් ඔව්. ඔන්න දැන් කියාවේ මට නිදිමතයි හාමුදුරුවනේ කියලා. ඇත්තටම මට නිදිමතයි. අවතරයි අපේ හාමුදුරුවනේ. බලමු. මෙරි නැගලා ගියොත් මං හිතාගෙන ඉන්නේ YouTube channel එක පටන් ගන්න. මට වෙන්නේ පුතත් තාත්තගේ මඩිපාරේ ඇයි වගේ. මගේ වැඩේ කරලා එවන්න ප්ලීස්. වදනන මං යන පාර මොකද්ද කියලා. හරි හරි මං ගහලා එවන්න. හැබැයි පස්සේ. හරිද? ඕකේ. බයි. ගාන් ටෙම්ප කියන්න. හරි. සී මයික්.
අවසන් කරා. ඇයි අම්මේ? අම්මෝ, ඉවරද ඔයාගේ ඔය කන්දස් කිරියාව? අම්මලාට ඉතින් මේ වගේ අගයක් තේරෙන්නේ නැහනේ. ඔය පෙරේකට තට්ටු කර කර ඉඳියයි කියලා මොනව ලැබෙනවද? මේ. ඒක නෙමෙයි. ඔයා මේ ගමන තාත්තගේ ඡන්ද කැන්වසින් එකට උදව් කරන්න ඕනේ. හරි. මං අම්මට උයන් උදව් කරන්න. හරි. මොකක්? උයන්න? එහෙම කරද? දැන් මේකනේ අම්මා. තාත්තා හැමසරෙම ඡන්දිට කරේ බත්තකට බෙදෙන එකනේ. මේ පාර අම්මා හරි. ආ අයියා. අපි මෙහෙම කරමු. තාත්තගේ ලකුණයි අංකේ ප්‍රින්ට් කරලා බත්තකට එකවමු. හරිනේ. පිස්සු කියවන්නද ඉන්නවා? මේ. මං එක බලා ගන්න. ඔයා මේ ගමන තාත්තත් එක්ක යන්න ඕනේ කැන්නස. හරිද? ඒ මොකටද? ඒ මොකටද කියන්නේ? මේ ගමන ගමේ තරුණ ඡන්ද ටික අපේ පැත්තට හරව ගන්න ඕනේ. ඇමති තාත්තට කියලා තියෙනවා ලබන මහමැතිවරණ ටිකට් එක දෙන්නම් කියලා. එතකොට ඉතින් ඔයාත් ඇමති කෙනෙක්ගේ පුතෙක් ආ? සා නියමයි. එතකොට අම්මේ මට පුළුවන් නේ රැට නයිට් ක්ලබ් වල යන්න. එතකොට පාරවල් ටික ඔක්කොම වහලා ගල වාහනයක් පදින්න. තව හරි. දන්නේ කෙනෙක් තුන් හතර නෙට් එක ගහන්න. නෑ නෑ ඔච්චර. ඔයාට ඕවා කරගන්න තමයි තාත්ත ඇමති වෙන්නේ. මේ විකාර නෙමෙයි. මං තාත්තට ගෙනවා මේ පාර කැන්වස් ඉන්නවා කියලා. හරි. මම බෑල උදව් කරන්න. හැබැයි තාත්තමට පොරොන්දු වෙන්න ඕනේ මගේ මියුසික් බෑන්ඩ් එකට ඕනේ ඔක්කොම භාණ්ඩ ටික අරගෙන දෙනවා කියලා. ඔට්ටුයිද? ඔය බෑන්ඩ් එක ගහයිදලා මොනව කරන්නද? තාත්තා පාර්ලිමේන්තුවේ ගියාට පස්සේ ඔයා ගමේ ඡන්දෙට එන්න ඕනේ. අනික ඉතින් තාත්තගේ ඡන්ද ටික නිකන් ඔයාට හම්බ වෙනවනේ. ඒක තමයි තාත්තගේ ප්ලෑන් එක. තේරුණාද? අම්මලා මාරයි. මං ඉස්සරහට කරන්නේ මොකද්ද කියලා අම්මයි තාත්තා දැන්ම ප්ලෑන් කළා. මං දන්නේ නැහැ. හරි ෂෝ. එහෙම අමුතුවෙන් ප්ලෑන් කරන්න කියන දෙයක් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ පවුල් වල එහෙම තමයි සිද්ධ වෙන්නේ. අම්මේ, ඒ පවුල් වල පුතා. මේ පවුලේ ඉන්න පුතා ඔය දේශපාලකින කුණු බක්කේට බහින්න කැමති නෑ. එච්චරයි. ඔව් ඉතින් ඔයාලට පුළුවන් මේකට තට්ටු කර කර ඉන්න යන්න ඇටිච්චෝ පස්සේ දුවන්න විතරනේ. බලමුකෝ හිතේ තියෙන දේවල් කරගන්නේ කොහොමද කියලා. උණු බක්කිය. මෙනික වාහනේ සර්විස් එකේ දින පැනලා තියෙන්නේ. ඉක්මනින් සර්විස් කරන්න වෙයි. තව ටික දවසක් ওই විදියට දුවමු. ඔය වාහනේට දුක් ඉඳලා හොඳට පුරුදු. අම්මි. අම්මි. මොකෝ? මේ සල්මල් ආරාමයේ කියලා Facebook account එකක් හදලා. ආනන්ද පොඩි හාමුදුරන්ගේ බණකුත් තියෙනවා. දී හාමුදුරේ ඒ පාර මුකාට දෙන්න හද. අනේ අම්මි, කවුරු හරි හොඳ දෙයක් කරාම ඒක අගේ කරන්න පුරුදු වෙන්න. හැමදේම වපරහෙන් බලන්න. ඕකෙ මොනවාද අගේ කරන්න තියෙන්නේ? ඕවල තියෙන එක එකගේ පම්පෝරෙනේ. අර පේන්නේ නැද්ද සතර සිංහයා ඕකෙන් කරන බොරුව? ඒක තමයි අම්මේ වැරද්ද. ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යවල නෙමෙයි, ඒක පාවිච්චි කරන මිනිස්සුන්. සතර සිංහගේ ආනන්ද හාමුදුරුවන්ගේ වෙනස ඒක තමයි. එක මාධ්‍ය යොදාගෙන එක්කෙනෙක් හොඳ දෙයක් කරනවා, අනිත් එක්කෙනා මිනිස්සුන් වරවටන. මම ළඟදී පටන් ගන්න ඉන්නේ ගැමිදිරිය වැඩසටහනට නම් ඕක ඕන වෙයි. මගේ නමින් නැතුව ගැමිදිරිය නමින් Facebook account එකක් open කරන්න ඕනේ. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට. ඒ කියන්නේ කුලසිංහ මැතිණියත් සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නේ.
විසෙන්ම තමයි විසනසන්න ඕනේ. ඔන්න ඔයාට බාරයි මේ වැඩේ. කතාව මං තාත්තගේ කුණු බක්කියට බහින්න නැහැ කියලා. දැන් උතෝර තාත්තා ඉන්නේ කුණු බක්කියකද? අයියෝ තාත්තා මං වීලුවක් කරේ. නැයිද මං අම්මට කිව්වේ මේ ලංකා දේශපාලනේ එන්න එන්න කුණු බක්කියක් කියලා එච්චරයි. හරි හරි කුණු බක්කිය මං දාන සෙල්ලම් ඉඳනේ තමුන් හො මතපයිද කියලා ඉන්නේ. ඒක නැයි ඉතින් ඇත්ත තමයි. ඒක නේ තාත්තේ. මේ අම්මා ඔය කියලා විතරද කිව්වේ? වෙන මොකුත් කිව්වනේ? කිව්වා කිව්වා. දැන් මොකද අර සංගීත කණ්ඩායමක්ද මොකද්ද අටවගෙන මේ එක එකගේ මගුල් ගෙවල් වලයි කොටහලු ගෙවල් වලයි පාටි වලයි සින්දු කී කියවිදින්න දාදන්නේ? යකෝ එතකොට මගේ තත්ත්වෙ මොකද වෙන්නේ? ඒක මේ චාටර් බෑන්ඩ් නෙවෙයි තාත්තා. මේ මගුලක් නැහැ. ආටිස්ලාට බැක් කරන්න පුළුවන් අපේ හොඳ ක්වොලිටි ෆුල් බෑන්ඩ් එකක්. දැන් කීයක් විතර යනවද ඔය බඩු වලට? ලක්ෂ 25ක් විතර යන්නේ. සල්ලි හැමෝම ඉතින් මේක අප්ඩේට් කරගෙන නම්. යකෝ ලක්ෂ 25ක්? රුපියල් 5000 ගානේ ගෙවල් 500කට බඩු මොළු බෙදුණා ටක්කෙටම ඡන්ද දාච්චුව. බලමුකෝ බලමු. එක කතා කරන එකක් රෙකෝඩ් කරලා අපි ඒකට දාලා දාමු. දැන් මෙපා. දැන් ලොකු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවනේ. එයාගේ ගෝලයා කවුද? ඒක නම් මන් දන්නේ නැහැ. සල්